ලෝතරා බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යයේ දුක්ගිනි නිවීම අරමුණු කරගෙනම තමයි මේ අති භයංකාර මේ සසරට බැස්සේ. ඒ අති දීර්ඝ කාලයක් ඒ පාරමිතා දම් පුරමින් අනේක අප්‍රමාණ දුක්ඛයන්ට භාජනය වෙමින් ඇස්සිස් මස් ලේ දන් දෙමින් ඒතරම් අති දුෂ්කර කාර්යයන් සිද්ධ කළේ සියලු ලෝක සත්‍යයාගේ දුක්ගිනි නිවීම සඳහාමයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ඒ බිහිසුණු දුෂ්කර ක්‍රියාව වසර 6ක් පුරාවට සිද්ධ කරලා ඒනොත් ඵලයක් නොලැබුණ තැන අපි දන්නවා අවුරුදු 29ක් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරේ රජ පවුලක රජ දරුවෙක් හැටියට. ඒ රජසපත් වල කිසිම හරයක් නැති බව, නිස්සාර බව තේරුම් අරගෙන අවබෝධ කරගෙන වනගත වුණේ. ඒ වනගත වෙලා ඒ ආකාරයෙන් දුෂ්කර ක්‍රියා කළා, ශරීරයට අනන්ත ප්‍රමාණ දුක් දීලා ඒ තුළුණුත් නොලැබුණු ඒ විමුක්තිය, ඒ නිදහස, ඒ නිර්වාණ අවබෝධය මැදුම් පිළිවෙත තුළින් මධ්‍යම ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කරගත්, අවබෝධ කරගත්. අවබෝධ කරගෙන දවසකට පැය දෙකක වගේ කාලයක් විවේකයක්, ඒ කායික අවශ්‍යතාවයක්ම නිසා ලබාගත් පුංචි විවේකයක් කර ඒ දවසේ පැය 24න් අනිකුත් සියලුම කාලයන් දේව මනුෂ්‍යයන් ගේ යහපත උදෙසාම තම ජීවිතය කැප කරලා අවුරුදු 45ක් පුරාවට සියලු ලෝක සත්‍යයේ දුක්ගිනි නිවීම සඳහාම ඒ උතුම් ධර්මය දේශනා කරලා අවුරුදු 80 මාර්යාගේ ආරාධනාව බාර අරගෙන ඒ පිරිණිවුණා. අපට ඉතුරු කළා තියෙනවා ඒ ශ්‍රී සද්ධර්මය. ඒ ධර්මය අපට අනිවාර්යෙන් අප නිවැරදිව ධර්මය ගත්තොත් අනුගමනය කළොත් අපටත් අපේ සියලු දුක්ගිනි අවසන් කරගන්න පුළුවන්. ඒ සඳහා පියවර තුනක් තථාගතයන් වහන්සේ අනුදැන වදාළා. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. මේ පියවර තුන අපි නිවැරදිව අනුගමනය කළොත් අපට නියත වශයෙන්ම සියලු දුක්ගිනි නිවන්න පුළුවන්. අපෙත් සියලු දුක්ගිනි නිවාගෙන ඒ සියලු ලෝක සත්‍යය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වුණොත් ඒ සියලු දෙනාගේ නියත වශයෙන්ම දුක්ගිනි නිවෙනවා. ඒක සදාකාලික නිවීමක්. ඒක తాවකාලික වසරකට, ටික කාලයකට, වසර කීපයකට අදාළ එකක් නෙමෙයි. සදාහටම දුකෙන් මිදෙනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයක් අප සතුව තියෙනවා. අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පිරිස. ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන පිරිසක් ඇද්ද මේ ලෝකේ? තමගේ ජීවිත තුළින් ප්‍රායෝගිකව අනුගමනය කරන පිරිසක් ඉන්නා නම් එයාලා තමයි මේ ලෝකේ වාසනාවන්තම පිරිස. අන්න අනිත් ඕනම කෙනෙක් නැවත නැවත සසරට වැටෙනවා. නැවත නැවත නිරයට වැටෙනවා. තිරිසන් ලෝකයට වැටෙනවා. പ്രേත ලෝකයට වැටෙනවා. මනුස්ස ලෝකයටත් ඒවි. ඒ මනුස්ස ලෝකයේ විවිධ ස්වභාවයන් විඳීවි. දිව්‍ය ලෝකවල ඇවිදීවි. බ්‍රහ්ම ලෝකවල ඇවිදීවි. නමුත් දුක්ගිනිනි වෙන්නේ. එහෙනම් දුක්ගිනි නිවන්න නම් මේ ශ්‍රී සද්ධර්මය අනුගමනය කළ යුතුම වෙන. මේ සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ තියෙන්නේ ඒ දුක්ගිනි නිවීම පිළිබඳවමයි.
මේ වෙනකොට වසර 3කට ආසන්න කාලයක් අපි මේ වැඩසටහන ආරම්භ කරලා සතියක් පාසා ඒ ධර්ම දේශනාවන් නොකඩව සිද්ධ කරනවා. අදත් ඒ ධර්ම දේශනය සිද්ධ කරන්නේ සසරින් ඉවනට. ඒ සඳහා දංගවත් දන්නවා මේ ධර්මය ධර්ම දේශනාවන් සෑහෙන කාලයක ඉඳන් ශ්‍රවණය කරන නිසා ඔයත් දන්නවා දේශනා කරන්නේ මොන විසුද්ධි මාර්ගයද කියලා. ඒ විසුද්ධි මාර්ගයෙන් මොන විසුද්ධියද දේශනා කරන්නේ කියන එක දන්නවා. හැබැයි අපි දැන් ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව අති දීර්ඝ විස්තරයක් අපි සිද්ධ කරලා තියෙනවා. ඒතර යම් කිසි කෙනෙක් නිවැරදිව ඒ පිළිවෙත්වල ආවනම් ඒ කියන්නේ සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගෙන දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගෙන කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කරගෙන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ වෙනකොට ගොඩාක් දුරට සම්පූර්ණ වෙලා තියෙනවා. එනිසා අපි දැන් මේ ඊගාවට තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දෙක එකට සම්බන්ධ කරනවා. මොකද අපි ඊගාවට අපේ මනස අපේ සිත අපි හරවන්න වෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඊතරට සිත ගන්න වෙනවා. ඒක නිසා ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් යමක් අරගෙන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් යමක් අරගෙන අද දේශනාව සිද්ධ කරනවා. ඒ සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඊටමත්ම වටිනා ශ්‍රේෂ්ඨ කරුණ තුනක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මනාව දැනගත යුතු කරුණ තුනක් තියෙනවා. මනාව අවබෝධ කරගත යුතු දැනගත යුතු කරුණ තුනක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව උපාදාන මේ ධර්මතා දෙකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. කන්ද කරුණ තුන ආශ්‍රව උපාදානය හා මේ ධර්මතා දෙකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. මේ කරුණ තුන විග්‍රහ කිරීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආශ්‍රව හා උපාදානයන්ට ස්පර්ශය ප්‍රත්‍ය වෙන ආකාරය. අපි දන්නවා අපි මීට කලින් විතරක් නෙමෙයි දේශනාවල ගොඩාක් විස්තර කරලා තියෙනවා ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව කියලා. දැන් මේ කරුණ තුනේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආශ්‍රව උපාදාන ස්පර්ශ මේ ධර්මතා තුන එකට යන්නේ කියන කාරණේ. දැන් අර කලින් කිව්ව එක වැරදි නෙමෙයි. ඒක නිවැරදි. ඒ කියන්නේ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව, අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. ඒක සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. නමුත් තව ආකාරයකින් කරන දේශනාවක් මේ දේශනාව. අපි මේකත් නිවැරදිව තේරුම් ගත යුතු වෙනවා, අවබෝධ කරගත යුතු වෙනවා. කොහොමද මේ ආශ්‍රව හා උපාදාන කියන ධර්මයන්ට මේ ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ? මේවා නිවැරදිව දැන ගැනීම, දැක ගැනීම තමයි මාර්ගයට අවතීර්ණ වීම, මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ඒකම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියත් දැන් මෙතනට ඇතුළත් කරනවා. අපි ඇතුළත් වෙනවා. ඇතුළත් කරන්න පුළුවන්. ඇතුළත් වෙනවා. මොකද්ද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී, ඒ කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඊගාවට තියෙන ඊට පස්සේ තියෙන විසුද්ධි මාර්ගය තමයි විසුද්ධිය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතන මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී විදර්ශනා ඥාන නමයක් අපි උපදවන්න ඕනේ. විදර්ශනා. එතකොට විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය.
ඒ විශේෂ දර්ශනය තුළින් උපදවා ගන්නා වූ නුවණ, ඥානය, බුද්ධිය. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසදී. නව මහ විදර්ශන. උද්‍යවය ඥානය, බංග ඥානය, බයිතුපට්ඨාන ඥානය, ආදීනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කමඤ්ඤත ඥානය, පටිසංකාන දර්ශන ඥානය, සංස්කාර උපේක්ෂා ඥානය, සත්‍ය අනුලෝම ඥානය. මෙන්න මේ නව මහ විදර්ශනා මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අනිවාර්යයෙන්ම උපදවා ගත යුතුම වෙනවා. මොකද ක්‍රමක්‍රමයෙන් වැඩෙන්නේ බුද්ධිය, ඥානය, අවබෝධය. ක්‍රමක්‍රමයෙන් වැඩි. දැන් ආරම්භයේ ඉඳලම අපි ආකාරයෙන්ම තමයි කරගෙන ආවේ. දැන් විදර්ශන අපි දන්නවා මේ ලෝකේ යම්කිසි කෙනෙක් මේ සියලු දුක්ගිනි නිවා ගන්න අවශ්‍ය නම් අනියත වශයෙන්ම විදර්ශනාව වැඩි යුතුමයි. විදර්ශනා ප්‍රඥාවෙන්. විදර්ශනා ප්‍රඥාවෙන් තොර නිවනක් නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් නිවනක් නැහැ විදර්ශනා ප්‍රඥාවෙන් තොර. එහෙනම් විදර්ශනා ප්‍රඥාව තුළ තමයි නිවන තියෙන්නේ. එහෙනම් තොර විදර්ශනා ඥාන නව මහ විදර්ශනා. මේකට කියන්නේ නව කියන්නේ නමයයි, මහ කියන්නේ විශාල. ඊටාත්ම නිවැරදි නව මහ විදර්ශනා කියන්නේ විශේෂ දර්ශන ඥාන නවන නව මහ විදර්ශනා ඥාන. ඒ උද්‍යවය ඥානය. බලමු මේ ධර්මතා තුන තුල ඒ නව මහ විදර්ශනා අනිවාර්යෙන් ඇතුළත් වෙනවා මේකේ. ඒ වගේම මග්ග ඒ කියන්නේ නිවැරදි වූ මාර්ගයට අවතීරණ වූ බව ඥාණයට අසු වෙනවා, නුවණට අසු වෙනවා, අවබෝධ වෙනවා. හරි, මම ඉන්නේ දැන් නිවැරදි මග, නිවැරදි තැන මම ඉන්නේ, නිවැරදි මග යන්නේ කියන එක තමන්ගේ නුවණට අසු වෙනවා. ඒ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය හා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. මං මේ දෙකම එකට අරගෙන මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අවතීරණ වෙන්නේ කොහොමද කියන එක. දැන් මේ කරුණ තුන ආශ්‍රව කියන එක අපි දන්නවා. ආශ්‍රව කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. මේ ආශ්‍රව හතරට තමයි ආශ්‍රව කියලා කියන්නේ. කාම ආශ්‍රව කියන්නේ කාමයන්ට ඇලෙනවා කියන එක. අපි දන්නවා කාම කියන්නේ කැමති කියන එකත්. කැමති තැන සිත ඇලෙනවා කියන එක තමයි කාම ආශ්‍රව කියන්නේ. කැමති තැන සිත ඇලෙනවා. ඒතර කැමති තැන සිත ඇලෙන්නේ කොහොමද? අපි දන්නවා අපි ඇසට කැමතියි. බාහිර රූපයටත් කැමතියි. ඒ දෙක නිසා උපදින සිතටත් කැමතියි. ඒ තුන් කරුණේ එකතු ස්පර්ශය එකට කැමති. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතටත් කැමති. ඇහැ මූලික කරලා ගත්තොත් ඔය කරුණු පහටම අපි කැමති, කැමැත්තෙන් ඇලිලම ඉන්නේ. ආශ්‍රව, කාම ආශ්‍රව. මේකට කොහොමද ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ? ඒ කියන්නේ ඇසට කොහොමද ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ? රූපයට කොහොමද ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ? ඊතර මේ දෙකට කොහොමද ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ? මේ දෙක තුළ තියෙන ස්පර්ශය. ඊතර සිතට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? ඒ තුන් කරුණේ එකතු එතන තියෙන ස්පර්ශයයි. ඊතර විඳීමට ඒක අපි දන්නවා විඳීමට ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. දැන් මේ කාම ආශ්‍රව, ඒතර මේ කරුණු පහ කාම ආශ්‍රව. ඒ කියන්නේ කැමැත්තෙන් ඇලෙන තැන් එකට කාම ආශ්‍රව කියනවා. ඒතර ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා කියන්නේ අපි ගොඩාක් කල් කතා කරා චක්කු ප්‍රසාද රූපේ, එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය, නැත්නම් චක්කු ద్వාරය,
චක්කායතනය ඒ කතා කරන්නේ ඇස ගැන. දැන් අපි දන්නවා ඒ ඇස කියන ධර්මතාවය තුළ ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා අටක් කියලා. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ඒක තවත් දෙකක් ඇතුළත් වෙනවා ඒ දෙකට. ඒ තමයි කාය ප්‍රසාද රූපහ ජීවිතේන්ද්‍රිය රූපය කියන එක. ඒකත් එක ගත්තාම 10යි. නමුත් අපි මේ සුද්දාෂ්ටක කලාපය ගමු. නැත්තම් 10ක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ ශරීරයටයිති. ඒ නිසා කාය ප්‍රසාද රූප ජීවිතේන්ද්‍රිය රූප. සුද්දාෂ්ටක කලාපය. දැන් අපි දන්නා දැන් මේ විදර්ශනා ඥානය අතිශය ක්‍රමක්‍රමෙන් තියුණු වෙන්න ඕනේ, බලවත් වෙන්න ඕනේ, අතිශය වේගවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ විදර්ශනා ඥාන ක්‍රමක්‍රමෙන් වේගවත් වෙන්න ඕනේ. මොකද මේ සුද්දාෂ්ටක කලාපේ වේගයත් එක්ක අපේ මනස ගෙනියන්න වෙනවා. ඒ වගේම නාම ධර්මයේ වේගයත් එක්ක අපේ මනස ගෙනියන්න වෙනවා. නැත්තම් මේ ඥානයට අහු වෙන්නේ නැමේ. උදේව ඥානයට, බංග ඥානයට, බයිතපට්ඨාන ඥානයට, ආධිනවානු දර්ශන ඥානයට, නිබ්බිදා ඥානයට, මුඤ්ඤිත කමඤ්ඤත ඥානයට, පටිසංඛානු දර්ශන ඥානයට, සංස්කාර උපේක්ෂා ඥානෙ, අසත්‍යලුනෝම ඥානෙ. මේ ඥානයන් අපි උපදවා ගන්න නම් අපි මේ නාම රූප දෙකේ වේගයත් එක්ක අපේ නුවණ ගෙනියන්න වෙනවා. අපි දන්නවා ඒකේ වේගය කොච්චරද කියලා. දැන් චක්කු ප්‍රසාද රූපේ හැවත් ඒ සුද්දාෂ්ටක කලාපේ වේගය එසපිල්ලම් ගන්න තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා වේගවත්. ඊටත් වඩා වේගයක් තියෙනවා. ඒත් අපිට දැන් ඒක ඇසට දැర్శණය කරගන්න බැහැ. ඒක මනසටයි දැర్శණය කරගන්න පුළුවන්. ඒක මනසින් අල්ලගත යුතු කාරණයක්. මනසින් දැකගත යුතු කාරණයක් මිසක් ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඇහෙන් දකින්න බෑ. ඇහෙන් නෙමෙයි මොනතරම් ලෝකයේ තාක්ෂණය දිනුනොත් ඔය වේගය අල්ලන්න යන්ත්‍රයක් නිපදවන්නත් බෑ. සිමේ යන්ත්‍රයක් නිපදවන්නත් බෑ ඔය වේගය අල්ලන්න. ඒ තරම් වේගවත්. නමුත් අපි මනසින් ඔක අල්ලන්න පුළුවන්. මනසින් අල්ලගත්තොත් එහෙමනම් අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී මේ නවමහා විදර්ශනා ඥාන කියන ඒවා අපට උපදවන්න පුළුවන්. ඒ වේගය අපි මනසින් අල්ල ගන්න ඕනේ. කොහොමද වේගය? දැන් චිත්තක්ෂණ 17ක් බව අපි දන්නවා. සුද්දාෂ්ටක කලාපයේ වේගය චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ ඇසපිල්ලම් ගන්න තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා වේගවත්. එහෙනම් අපි මේ වේගය මනසින් අල්ල ගන්න ඕනේ. ඒතර අපිට හිතා ගන්නත් බෑ මොනතරම් වේගය. ඒතර ඒ තරම් වේගයෙන් ඒක සිද්ධ වෙලා සිද්ධ වෙන ෂණයෙන් නැති වෙනවා. දැන් එතන උද්‍යව්‍යා ඥානේ තියෙනවා. තියෙනවා කියන්නේ ඒ උද්‍යව්‍යා ඥානේ එතන උපදවන්න පුළුවන්. උපදවන්න ඕනේ අනිවාර්යයෙන්. මේ ඥානේ හරියාකාරව දැන් අපි මෙතන කලිනොත් මේ උද්‍යව්‍ය ඥානය ගැන අපි කතා කළා. ඒ කතා කළේ මෙච්චර සියුම්ම නෙමෙයි. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට හැබැයි දැන් ඒක තේරුම් අරගෙන තියෙන නිසා දැන් ඒ හොඳට ඒ පිළිබඳව මෙනෙහි කළා, නැවත නැවත අනුපස්සනහ කරලා, නැවත නැවත හොඳට සිතට අනුගත කරගෙන තියෙන නිසා දැන් ඒ වේගය මනසින් අල්ලන්න පුළුවන්. ඒක මනසින් අල්ලනවා කියන්නේ සිතට ඇතුල් කරලා තියෙන්නේ වේගය. සිතට ඇතුල් කරපුවා මේ වේගය එතන දකින්නේ උදය. හා වේය. උදය හා වේය. ඒ කියන්නේ හටගෙන බිඳෙන ආකාරය. ඒතර හටගන්න ෂණයෙන් බිඳෙනවා. ඒකට කියන්නේ උදේ වේය. දැන් ඒ ස්වභාවය තියෙනනේ. අපි මේ උදේවැය ගැන මීට කලින් කතා කළා. හැබැයි අද කතා කරන්නේ ඊට වඩා අතිශය වේගෙන්. ඒ කියන්නේ ඥානයේ වේගය. නැත්තම් අල්ලන්න බෑ මනසින්. ඒ තරම් වේගෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් අපි නුවණට අපි අතුල් කරලා තියෙන නිසා, මනසට සිතට අතුල් කරලා තියෙන නිසා ඒකේ වේගය. දැන් උදේවැය ඥානය කියන එක
හරියටම දියුණු වෙලා තියෙන්න ඕනේ. වැඩි දියුණු වෙලා තියෙන්න ඕනේ. ඉහළට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ චක්ක ප්‍රසාද රූපය පිළිබඳව සිතනකොටම ඒ වේගය, ඒ හටගෙන බිඳෙන ස්වභාවය සිතට හොඳට අනුගත වෙලා තියෙන්න ඕනේ. එතකොට එතන එනවා ඒ ඥානය. එතන උද්‍යව්‍ය ඥානය. දැන් ඒ උද්‍යව්‍ය ඥානයේ තියෙන අතිශය තියුණු ස්වභාවය නිසා අතිශය තියුණු ඥානයක් වෙන්න ඕනේ ඒක. තියුණු ඥානයක් වෙනකොට ඒකේ භංගය දකින්න පුළුවන්. නැත්තම් භංගය දකින්න බෑ. භංගය කියන්නේ නැති වෙනවා කියන එක. මේක කියන්නේ මේ ෂය වේය. ඒ කියන්නේ ෂය වෙනවා වේය වෙනවා. එතකොට උදය වේය. උදේ කියන්නේ හට ගන්නවා. හට ගන්න ෂණෙන් නැති වෙනවා. ඒ හට ගන්න ෂණෙන් නැතිවීම භංගය. එතකොට උදය වේය කියන්නේ හටගෙන බිඳෙන බව නුවණට හසු කරගත්තා. ඒ එක්කම අපිට අර මග්ගමග්ග ඥානය අපි පුරුදු කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන. දෙතරේ ඒ අනිත්‍ය කෙලවර තමයි මේ භංග ඥානය කියන්නේ. අනිත්‍ය කෙලවර. ඒ කියන්නේ හටගෙන බිඳෙන කෙලවර. එතකොට අනිත්‍ය අපි හොඳට දැర్శණය වෙල ඉවරයි. මොකද අපි මීට කලිනුත් පැහැදිලි කරලා දීලා තිනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ අවසාන විසුද්ධි මාර්ගය දක්වාම අපට මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. මේ ත්‍රිලක්ෂණයෙන් තමයි මේ මාර්ගඵල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵලයන්ට අපි පැමිණෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තුළ. එතකොට මේ උද්‍යව්‍ය ඥානය තුළ අපි අනිත්‍ය කියන එක අපි ඊටාත්ම නිවැරදිව දැర్శණය කරගෙන ඉවරයි. චිතක්ෂණ 17 කියන්නේ ස්පිලං ගන්න තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් වුණාම ඒක තමයි සත්‍ය, ඒක තමයි නිවැරදි සිදුවීම. එහෙනම් එතන තියෙන අනිත්‍ය ස්වභාවය. එතන තියෙන අනිත්‍ය ස්වභාවය. තර අපි දුක්ඛ ස්වභාවයත් අපි තේරුම් ගත්තා. මොකද ඒ සුද්ධාෂ්ටක කලාපය හේවත් ඒ සතර මහා ධාතු හේවත් ඒ චක්ක ප්‍රසාද රූපය තුළ ක්‍රියාත්මක නැව ඒ ධර්මතා අට ඒ ධර්මතා අටේ තියෙන්නේ නිරන්තරයෙන් පෙළෙන ස්වභාවයක්, පීඩනයක්, පෙළීමක් තියෙන. ඒක තමයි දුක්ඛ ස්වභාවය. අනිත් එක ප්‍රත්‍යයට අනුව ඵලයේ උපදනව බව අපි මීට කලින් හොඳට කතා කළා. අර ප්‍රත්‍ය කියන්නේ උපකාරය, උපකාරයට අනුව ඵලයේ උපදවන ආකාරය. ඒක තමයි අනාත්ම ලක්ෂණය. ආත්මේ තොර බව. ආත්ම කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ආ තමාගේ වශයෙන් පවත්න්න පුළුවන්. එතකොට මේ චක්ක ප්‍රසාද රූපය එහෙමත් චක්ක ඉන්ද්‍රිය, චක්කයතනය, චක්ක ద్వාර මේකේ ආයිෂ චිතක්ෂණ 17ක් වුණාම දැන් එහෙනම් සනයක් ෂණයක් පස්සා ඉපද බිඳෙනවා. සනයක් ෂණයක් පස්සා ඉපද බිඳෙනවා. දැන් එතකොට ඒ වෙනුවට අපි දන්නවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරක් නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙනවා කියන කාර්යය. එතන චක්ක ප්‍රසාද රූපය හැවත් ඒ චක්ක ద్వාරේ ප්‍රවෘත්ති ඇදගෙන යන්නේ ඒ කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය වෙන ආකාරය අනුවයි. ඒකයි ප්‍රත්‍යයට අනුරූපව ඵලය උපදවනවා කියන්නේ. උපකාරයට අනුව. ඒ කියන්නේ කර්මය යම් ආකාරයෙන්ද උපකාර කරන්නේ ඒ ප්‍රවෘත්ති සුද්දාශ්‍රය කලාපේ ප්‍රවෘත්තියට කර්මය යම් ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ තර ප්‍රත්‍යයට අනුවයි ඒ චක්ක ප්‍රසාද රූපේ රූපකලාප හටගන්නේ. ඒකයි ප්‍රත්‍යයට අනුරූපව ඵල උපදවනවා කියන්නේ. ඵලය සුද්දාෂ්ටක කලාපයයි. ප්‍රත්‍ය උපස්තම්භක කර්මයයි. ඒ අනුව තමයි මේ චක්ක ප්‍රසාද රූපේ සුද්දාෂ්ටක කලාපවල
එවත් ඒ ඵලය හටගන්නේ. ඒක ඵලය. ඒතර හේතුව උපස්තම්භක කර්මය. ජනක කර්මය චක්කු ප්‍රසාද රූපයක් හදලා දුන්නා. නමුත් ඒ හදලා දුන්නට චිතක්ෂණ 17ක් තුල ඒක නැති වෙනවා. එහෙනම් කර්මයෙන් කර්මය යම් ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ ඊට අනුරූපව තමයි එතන ඉඳලා ප්‍රතිසන්ද විඥානයේ ගත තැන ඉඳලා ඒ චක්කු ප්‍රසාද රූපේ නැමැති ඵලය නැත්නම් අපි කියමු අසම කියලා නැත්නම් චක්කු ద్వාරය නර ඒ ඵලය උපදවන්නේ අර ප්‍රත්‍යයට අනුරූපව. ඒ කියන්නේ උපස්තම්භක කර්මයට අනුරූපව. අනිත් එක තමයි සිතේ ප්‍රවෘත්තියට අනුකූලව සිතේ පැවැත්ම. මොකද සිතේ පැවැත්ම අනිවාර්යයෙන්ම ඕනේ මේ රූප කලාප උපදවන්න. එතකොට ප්‍රත්‍යයට අනුරූපවයි මේ චක්කු ප්‍රසාද රූපේ අර අලුතෙන් රූප කලාප උපදවන්නේ. අනිත් එක සීත උෂ්ණ. ඒක දැන් දන්නවා හොඳට. අනිත් එක ආහාරය. ඒතර ආහාරය උපකාර වෙන්නේ යම් ආකාරයෙන්ද? ඒ ආකාරයට තමයි මේ චක්කු ප්‍රසාද රූපේ අර සුද්දාෂ්ටක කලාපේ පැතිරීම සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රත්‍යයට අනුරූපව ඵලය උපදන බව හරියටම අපිට අවබෝධ නම් අපි එතන දකින්නේ අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ වශයෙන් පවත්න්න බෑ. තමාගේ වශයෙන් පවත්න්න බෑ. ස්ථීර සදාකාලික වෙනස් නොවන එකක් බව මනසට හොඳට වැටහෙන්න ඕනේ. දැන් මේ බොහොම හිමින් අද ධර්ම දේශනාව කරන්නේ මොකද මේ කරුණ අතිශය සූක්ෂමයි අතිශය ගැඹුරුයි. හැබැයි මේක මනසින් කොහොම හරි ගෝචර කරගන්න ඕනේ, මනසින් අල්ලගන්න ඕනේ. ඒක නිසා වේගෙන් කියන්නේ ධර්ම දේශනාව වේගෙන් කිව්වොත් මේක අල්ලන්න බෑ කොහොමටවත්, තේරුම් ගන්නත් අමාරුයි. ඒක නිසා ඊටාත්ම හෙමින් එකින් එක අරගෙන පෙන්නලා දෙන්නේ. කාලය ගියාට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි මේක අවබෝධ කරගත යුතුම වෙනවා. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව ඵලය හැදෙන ආකාරය හරියටම අවබෝධ නම් එතන ආත්මය කියන සංකල්පය, ආත්ම දිට්ඨිය, ආත්මවාදය, ආත්මය තුල සිත බැසගෙන හිටියනම් ආත්මයක් තියෙනවා කියන සිතුවිල්ල තුල සිත බැසගෙන හිටියනම් ඒ සිත දැන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියන එක. දර ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියන්නේ අනාත්ම ලක්ෂණය දැర్శණය වුණා කියන එක. දර දුක්ඛ ලක්ෂණය දැర్శණය වුණා කියන්නේ නිරන්තරයෙන් පෙළනවා. එයි හටගනසනේ බිඳිනවනේ. හටගනසනේ බිඳිනවා නම් එතන තියෙන්නේ නිරන්තරයෙන් පීඩනයක්, පෙළීමක්, පීඩාවක්, වදයක්, කරදරයක්. ඒ තමයි දුක්ඛ ලක්ෂණය. දර අර හටගනසනේ බිඳිනවා ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. ତොර උදේවැය. ତොර උදේවැය හටගෙන බිඳෙනවා එක නුවණට අසෝනා නම් උදේවැය ඥානය. දැන් එතකොට දැන් මනසින් අල්ලන්න හදනකොටම නැති වෙලා ඉවර බව, බිඳිලා අවසන් වෙලා බව තමයි දර්ශනීය වෙන්න ඕනේ. ඒ තමයි බංග ඥානය. බංග කියන්නේ ඉවරයි, එතනින් ඉවරයි. අවසන්. ඒ කියන්නේ හටගත්ත ශණයෙන් අවසන්. ඒතර දැන් උදේවැය හොඳට මෙනෙහි කළා ඒක නැවත නැවත අනුපස්සන, නැවත නැවත සීල් කරලා හොඳට පුරුදුනම් දැන් ඒ ස්වභාවය මනසට හොඳට දැర్శණය වෙනවා. කොහොමද? අර මහ වැස්සක් වහින වෙලාවේ දිය කඩਿੱත්තක, එහෙම නැත්නම් වැවක, එහෙම නැත්නම් දොලක ඇලක දිය බුබුලු හටගෙන බිඳෙන ආකාරය මොනතරම් වේගවත්ද? බත් ඇලියේ පෙන ස්නේහ ක්ෂණයක් පාසා උඩට ඇවිල්ලා බිදි යන අන්නේ ස්වභාවය දැන් හොඳට මනසින්, ඒතර මේක මනසින් දකින්නේ, මේක ඇහැට ගන්න බෑ, මනසින් දකින්නේ. ඒතර මේ ස්වභාවය අනිත්‍ය කියන අනිත්‍යමයි කියන ඒ සිත හොඳට බලවත් වෙලා තියෙනවා. අනිත්‍යයි. මොකද ඒ ස්වභාවයෙන් නම් මනසින් දකින්නේ අනිත්‍යයි කියන ස්වභාවය හොඳට මනසට දැర్శණය වෙලා තියෙනවා. ඒතර අර නිරන්තරයෙන්ම පෙළන බව, පීඩා කරන බව,
කරදර කරන බව, අපහසුතාවයට පත් කරන බව, චක්ක ප්‍රසාද රූපය, ඒක දුක්ඛ ලක්ෂණය. ප්‍රත්‍යයට උතර කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? මොන ආකාරයටද ප්‍රත්‍ය වෙන්නේ? ඒ ආකාරයෙන් තමයි චක්ක ප්‍රසාද රූපය නැමැති ඵලය ඵලේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. එතකොට ආත්මයක් කියලා යම් සිතුවිල්ලක් තිබ්බනම් ඒ කියන්නේ එක තත්පරයකට හරි පවතිනවා කියන සිතුවිල්ලක් තිබ්බනම් ඒ සිතුවිල්ල දැන් අයින් වෙනවා. අපි කියවනේ සිපිල්ලම් ගණන තරම් කාලේ ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කියලා. එහෙනම් අනාත්මයි. අනාත්මයි කියන්නේ ආත්මෙන් තොර බව. හා සදාකාලික ස්ථීර වෙනස් නෝ ඒ කියන්නේ සදාකාලික ස්ථීරයි කියලා සිතුවිල්ලක් තිබ්බනම් ඒ සිතුවිල්ල වැරදි කියන එක තමන්ට වැටහෙන්න ඕනේ. එහෙම සිතක් තිබ්බනම් ආත්මයට වැටෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි. හිස්. දැන් ඒක තවදුරටත් අපි පැහැදිලි කරනවා. දැන් චක්කු ප්‍රසාද රූපේ. එතකොට අර ධර්මතා හතර ස්පර්ශ වෙන්න ඕනේ අර පවතිනා වූ චක්කු ප්‍රසාද රූපේ සුද්දාෂ්ටක කලාපයට අර කම්මචිත්ත ඍතු ආහාර කියන හතර ස්පර්ශ වෙන්න ඕනේ. එහෙනම් චක්ක ප්‍රසාද රූපයට අපි කැමති. ඒතොර ඒක කාම ආශ්‍රවයක්. එහෙනම් කාම ආශ්‍රවයට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. බාහිර රූපය. බාහිර රූපය අපි දන්නා සුද්දාෂ්ට කලපේ ක්‍රියාවක් කියලා. සුද්දාෂ්ට කලපේ ක්‍රියාවක්. ඒකට නැවත නැවත ස්පර්ශ වෙන්නේ නැවත නැවත ඒ සුද්දාෂ්ටක කලපයන්ම තමයි ඒ පවතිනා වූ රූප වලට ස්පර්ශ වෙන්නේ. හැබැයි බාහිර රූපයට අපි කැමතියි. ඒක කාම ආශ්‍රවයක්. බාහිර රූපේ ලස්සන රූප වලට අපි කැමතියි. අවලස්සන ඒවාට අපි කැමති නැහැ. ලස්සන රූප වලට කැමතියි. ඒතකොට ලස්සන රූපයකට නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඒතකොට ලස්සන රූපයක් කියන්නේ සුද්දාෂ්ට කලාපේ ක්‍රියාව. ඒ ක්‍රියාවට නැවත නැවත සුද්දාෂ්ට කලාපේමයි ප්‍රත්‍ය වෙන්නේ. උපකාර වෙන්නේ පිහිට වෙන්නේ ඒ කියන්නේ ස්පර්ශ වෙනවා කියන එක. ඒක කාම ආශ්‍රවයක්. ඒ රූපයට කැමතිනේ අපි. කැමති කියන්නේ කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් ඒ ලස්සන රූපය කාම ආශ්‍රවයක්. ඒතර ස්පර්ශ ප්‍රත්‍ය. ඒතර දැන් මෙතන අපි දැන් චක්කු ප්‍රසාද රූපේ අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවලිය මනසින් අල්ලගත්තා. බාහිර රූපේ ඒ ස්වභාවයම තමයි තියෙන්නේ. ඊට වඩා වැඩි කාලයක් නැහැ. මොකද ඇසිපිල්ලම් ගන්න තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඒ බාහිර සියලුම රූප ඉපද බිඳිනවා. හැබැයි අර සුද්දාෂ්ටක කලාප නැවත ස්පර්ශ වෙනවා. අපි ඒකට කැමති. ඒක කාම ආශ්‍රවයක්. එනං ඒ ආශ්‍රවයට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. දැන් එතකොට ඒ දෙක නිසා හැදෙනවා සිතක්. අපි දන්නවනේ චක්ක ප්‍රසාද රූපය බාහිර රූපය හා එකතු වුණාම හැදෙනවා සිතක්. අපි ඒකට කියන්නේ චක්ක විඥාන කියලානේ. අපි දන්නවා දැන් අර 17න් එකයි කියලා. මොකද චක්ක ප්‍රසාද රූපේ බාහිර රූපේ තියෙන ආයෂට වඩා ඒ 17ක් ගත්තොත් 17න් එක පංගුවයි. 17න් එකයි. තොර ඒ කියන්නේ චිතක්ෂණේ. චිතක්ෂණ 17යි රූප වල ආයෂ. තොර එක චිතක්ෂණයයි ඉසිතේ ආයෂ. දෙක සම්බන්ධ වීම නිසා හටගන්න සිතේ ආයෂ එක චිතක්ෂණේ. දැන් එතකොට මේ ඥාන ටික දැන් එනවද කියලා හොඳට බලන්න. උදේවේ ඥානිය. මේ චක්ක ප්‍රසාද රූපේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් තුල ඉපද බිඳිනවා. අර බාහිර රූපේ චිතක්ෂණ 17ක් ඇසිපිල්ලම් ගන්න තරම් කාලය එක ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල ඉපද බිඳිනවා. දැන් අනිත්‍ය ලක්ෂණය හොඳට දකින්න ඕනේ. උදේව්‍යා ඥානය ඉපදිලා තියෙන්න ඕනේ. ඒ බාහිර රූපේ අධ්‍යාත්මික චක්ක ප්‍රසාදේ උදේවේ. දැන්
ඒ 17නොත් එකයි නිසි ඒ පිළිබඳව දැක් රූප පිළිබඳව දැනගන්නා වූ සිතේ ආශයක චිතක්ෂණයයි. ඒ චක්ක විඥානය ආශය. ඒතර චිතක්ෂණය තුළ ඉපද බිඳෙනවා. ඒතර අනිත්‍ය කියන එක හරියටම සිත තුළ බැසගෙනම තියෙන්න ඕනේ. අනිත්‍යයි කියන එක. අනිත් කාරණේ තමයි උද්‍යව්‍ය ඥානය කියන එක හරියටම දැන් සිතට ඇතුල් වෙලා තියෙන්න ඕනේ. දැන් මේ කරුණු තුන දැන් සිතින් ගෙනියන්න කොමන තරම් වේගයෙන් යනවද කියලා. මේ කරුණු තුන සිතින් දැන් මෙනෙහි කරන්න මොන තරම් අතිශය වේගෙන් මේ කරුණු තුන සිද්ධ වෙනවද කියලා. දැන් ඒ චක්කෝ ප්‍රසාද රූපයයි බාහිර රූපයයි දෙක එකතු වීම නිසා හටගන්න සිතේ එතන ස්පර්ශය තියෙනවනේ. තින්න සංගති පස්සෝ. එහෙනම් එතන ස්පර්ශය තියෙනවා. හැබැයි විඥාණයට අපි කැමති. ඒක කාම ආශ්‍රවයක්. ඒකට කැමැත්තෙන් ඇලෙනවා. කැමති කියන්නේ කාම. කාම කියන්නේ කැමති. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒ හටගත් චක්කු විඥාණයට අපි කැමති ඇලෙනවා. හැබැයි ඇලෙන්න හරින් නැති වෙලා ඉවරයි. ඇලෙන්න හදන සනේ නැති වෙලා ඉවරයි. ඒ බංග ඥානෙ. ඒක මනසට හසු කරගති. එතකොට උද්‍යව්‍ය දකින්නවා. උද්‍යව්‍ය ඥානය ඊගාවට එන්නේ බංග ඥානය. මේ තව එකක් හොඳට මතක තියාගන්න. මේ ආශ්‍රව කියන ධර්මතාවයක් පරමාර්ථ වශයෙන් නැහැ. ආශ්‍රව කියන ධර්මතාවෙන්. ඒ ආශ්‍රව කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. කාම ආශ්‍රව. එහෙම ධර්මතාවයක් පරමාර්ථ ලෝකේ නැහැ. සම්මුති ලෝකේ තියෙන්නේ. ඇයි පරමාර්ථ ලෝකේ නැහැ කියන්නේ? පරමාර්ථ ලෝකේ නැහැ කියන්නේ කම්ම චිත්ත ඍතු ආහාර චක්ක ප්‍රසාද රූපේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය නූනොත් හා පෙර භවයේ කර්මය ඉදිරිපත් නොනනම් චක්ක ප්‍රසාදයක් කො දැන් මේ ක්‍රමකමේ ගැඹුරට යන්නේ දැන් ගැඹුරුයි දැන් හොඳට ගැඹුරුයි හැබැයි හොඳට හිමින් සැරේ කලබල වෙන්නේ නැතුව හිමිසරේ විවේකීව හොඳින් තේරුම් ගන්න අවබෝධ කර ගන්න මනසින් අල්ල ගන්න. පෙර භවයේ කර්මයක් ඉන්නේ මේ චක්ක ප්‍රසාද රූපේ හැදුවේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව්වනේ මහණෙනි ඔය ඇස නොබලට අයිති එකක් නෙමෙයි. ඕක කර්මයට අයිති එකක්. ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියල කළ විඳීමට වස්තුවක් හැබැයි පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි කියලා පැහැදිලිවම කිව්වා. එහෙනම් ඕක පෙර කර්මය. ඒතකොට පෙර කර්මයක් නැත්තම් වර්තමානයේ අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරත් ප්‍රත්‍ය නූනොත් කියන්න කොහෙද චක්කු ප්‍රසාද රූපයක් තියෙන්නේ කියලා? පවතින චක්කු ප්‍රසාද රූපය. හැබැයි නැහැ කියන්න බෑ. මේ තියෙන්නේ ඒ තියෙන්නේ සම්මුති ලෝකේ. පරමාර්ථයට ගියහම මේ පරමාර්ථයෙන් අපි ධර්ම දේශනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරන්න තේරුම් ගන්න අනිවාර්යෙන් පරමාර්ථයට මනස ගන්න. එනතො කවදාම මේක තේරෙන්නේ. එහෙනම් ඊට කලින් චක්කු ප්‍රසාදයක් තිබ්බද? ඒ කියන්නේ පෙර කර්මය ඉදිරිපත් වෙන්න කලින්. ඒතර කර්මය ඉදිරිපත් වුණා ජරණ කර්මයෙන් අරන් දුන්නා. කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය නෝන චක්කු ප්‍රසාද රූපයක් තියනවද? නැත. මෙන්න නැත කියන්නේ මේ මේ තියෙන්නේ. එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ. හේතු. එතකොට කර්මයට කොච්චර ආයෂද? අපි දන්නා එක චිතක්ෂණයේ. ତර වර්තමානයේ කර්මයට ආයෂ එක චිතක්ෂණයේ. අර උපස්තම්භක කර්මයට සහයෝගය දෙන කර්මයට දර්ශිත උස්න වලට ආශ්‍රිත චිතක්ෂණ 17යි. සිතේ ප්‍රවෘත්තියට ආශ්‍රිත චිතක්ෂණයි. ආහාරයට ආශ්‍රිත චිතක්ෂණ 17යි. දැන් බලන්න මොනතරම් අතිශය වේගයෙන්ද මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ වේගය මනසට හසු කරගන්න ඕනේ. මනසෙන් අල්ලගන්න ඕනේ මේ වේගය. නැතුව යන්න බෑ. ඒ කියන්නේ මේ ඥාන ටික උපදවන්න නම් මේ වේගය මේ සිදුවෙන අතිශය වේගය මනසින් දකින්න ඕනේ. මනසෙන් අල්ලගන්න ඕනේ. මේක ධර්මතාවයක් අරන් කියන්නේ. එතකොට දැන් බාහිර රූපයට අපි කැමතිනේ. ඒක කාමයක්නේ.
කාම ආශ්‍රවයක් එක. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාම කියන්නේ කැමැති. ඒතර මේ බාහිර රූපයේ අතිශය වේගයෙන් නිතියෙන්. ඒ වේගය මනසට හසු කරගත්තානේ. දැන් මෙච්චර කතා කළේ. ඒතර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනව වෙනුවට අර නැවත නැවත උපදවන සුද්දාෂ්ටක කලාප ඒ රූපයට ප්‍රත්‍යයයි. දැන් ඒ දෙක දැන් ඒතර මොනතරම් අතිශය මේ වේගය අල්ලගන්න. ඒතර අතිශය වේගයෙන් මේ ක්‍රියාව සිද්ධ වෙනවා බාහිර රූපය චක්ක ප්‍රසාද රූපයත් එක්ක ස්පර්ශයි. කාම ආශ්‍රවයක් ඒතර කාම ආශ්‍රවයට ප්‍රත්‍ය ස්පර්ශයි. චක්ක ප්‍රසාද රූපය කාම ආශ්‍රවයක් ඒකට ප්‍රත්‍ය ස්පර්ශයයි. මොකද ස්පර්ශ කම්ම චිත්ත ඍතු ආහාර ස්පර්ශයි. හරිද? දැන් ඒතර ස්පර් චක්ක ප්‍රසාද රූපයක් නැහැ කියලා ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් නැහැ. අපි හැදුවා. කොහමද හැදුවේ? ඒ කර්ම හැදුවේ. කර්ම හැදුවානේ. චිතක්ෂණයක් තුළ කර්මයක් හදාගත්තානේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ භුක්ති විඳින්නේ. හැබැයි ඒ තුළ තියෙන දුක. ඇස දුකටයි තියෙකක්. චක්ක ප්‍රසාද රූපය දුකටයි තියෙකක්. එහෙනම් අපි හැදුවේ දුකක්. අපි හැදුවේ දුකක්. ඇසක් හැදුවා නම් හැදුවේ දුකක්. මොකද ඒ නිසා අඬනවා. ශෝක වෙනවා. කනගාටු වෙනවා. වැළපෙනවා. වැළපුණා. ඇඬුවා. දුක් වුණා. ඉදිරියටත් වෙනවා ඒක. එහෙනම් ඒ දෙක නිසා හටගන්න සිත කාම ආශ්‍රවයක්. ඒකට කැමති නේ සිතට. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවනේ. එතකොට බලන්න දැන් මේ සිත රැළෙනවනේ. දැන් ඇලීමේ සිතක් කලින් තිබ්බද? ඒ කියන්නේ බාහිර රූපයටත් ඇලීමේ සිතක් කලින් තිබ්බද? නැහැ. ඒ බාහිර රූපේ චක්ක ප්‍රසාද රූපයත් එක්ක ස්පර්ශ වෙන්න කලින් ඇලීමේ සිතක් තිබ්බද? නැහැ. ඇසේ තිබ්බද? නැහැ. ඇලීමේ සිතක්. ඒ කියන්නේ ආශ්‍රව සහිත සිතක්. ඇලෙනවා කියන්නේ ආශ්‍රවනේ. ඒතර ඇලීමේ සිතක් චක්ක ප්‍රසාද රූපේ නැහැ. බාහිර රූපෙත් නැහැ. තිබ්බේ නැහැ. හැබැයි මේ ධර්මතා දෙක එකතු වෙනකොටම ආවා විඥානයක් චක්ක විඥානය. ඒතකොට ඒකට කැමැති වෙච්ච ගමන් ඇලීමේ සිතක් හැදුවා. එහෙනම් ආශ්‍රවයක් හැදුවා. ආශ්‍රවයක් හැදුවා කියන්නේ සසරක් හැදුවා. වෙන එකක් නෙමෙයි. ආශ්‍රවයක් හැදුවා කියන්නේ ඒ චක්ක විඥාණයට ඇලෙනවත් එක්කම හැදුවේ ආශ්‍රවයක්. ඒත් ආශ්‍රවයක් හැදුවා නම් මොකක්ද හැදුවේ? අවිද්‍යාවට ප්‍රත්‍යක් හැදුවා. දැන් අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රව. දැන් මේ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය ස්පර්ශය කියන කාරණේ මේ පෙන්නන්නේ. එතකොට දැන් ආශ්‍රවයක් හැදුවා නම් ඒ ආශ්‍රව ප්‍රත්‍යය විද්‍යාවට. ඒ එතන විද්‍යාව නැහැ. එතන අවබෝධය නැහැ. එතන ඥාණය නැහැ. එතන නුවණ නැහැ. එතන ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැද්ද? ඥාණය නැද්ද? නුවණ නැද්ද? බුද්ධිය නැද්ද? ඒ නිසා ඇලුනා. ඇලිච්ච ගමන් ආශ්‍රවයක් ඇදිලා. ඇලෙනවා කියන්නේ ආශ්‍රව. ඒතර ආශ්‍රවයක් ආරම්භ වෙලා ඉවරයි. පටන් අරගෙන ඉවරයි. සෙනෙන් එක චිතක්ෂණෙන් අවිද්‍යාවට ප්‍රත්‍යය. එක ශණේන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. දැන් එතකොට අවිද්‍යාවට ප්‍රත්‍ය වුණාම එහෙනම් මේ හදාගත් ආශ්‍රවය අවිද්‍යාව මොකේද ප්‍රත්‍ය වෙන්නේ? සංස්කාරයන්ට. අවිද්‍යාව පත්‍ය සංකාර. දැන් එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ ඥාන උපදෙවීම තුළ අපි අවබෝධ කරන්නේ පරම සත්‍ය. පරම සත්‍ය අවබෝධ කරන්නේ මේ නාම රූප දෙක තුල මොකද්ද මේ වෙන්නේ කියලා. අපේ මෝහය නිසා, අවිද්‍යාව නිසා, මෝහය නිසා, මෝඩකම නිසා, රැවටීම නිසා අපි මේ එක චිතක්ෂණයකට ආශ්‍රවයක් හදනවා. එක චිතක්ෂණයකට ආශ්‍රවයක් හදනවා. හැබැයි ආශ්‍රවය කලින් නැහැ. ඒ චක්ක ප්‍රසාද රූපේ ආශ්‍රව නැහැ. එළීමේ සිතක් චක්ක ප්‍රසාද රූපේ ඇතුලේ තියනවද? එහෙම කන්නේ.
මේ චක්ක ප්‍රසාද රූපයට ඇලීමේ සිතක් තියෙනවා. චක්ක ප්‍රසාද රූපය තුල ඇලීමේ සිත් නැහැ. බාහිර රූපෙත් ඇලීමේ සිත් නැහැ. හැබැයි අපි ඇලීමේ සිතක් හදනවා. ඒ රූපය ඒ දර්ශනය වීම තුල ඇලීමේ සිතක් හදනවා. එහෙනම් ආශ්‍රවයක් හැදුවා. ආශ්‍රවයක් හැදුවා නම් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. එහෙනම් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. එහෙනම් සංස්කාර ප්‍රත්‍යසන්ද විඥාණයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යසන්ද විඥානේ නාම රූපයන්ට ප්‍රත්‍යයයි. නාම රූපය ආයතන වලට ප්‍රත්‍යයයි. ආයතන ස්පර්ශයට ප්‍රත්‍යයයි. ස්පර්ශය වේදනාවට ප්‍රත්‍යයයි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් එතනින් එහාට මම කියන්නේ දන්නව කටි හොඳට දැන්. පටිච්චසමුප්පාද දැන් හොඳට දන්නවා. ධර්ම දේශනා රාශියක් තුළ ඉතාමත්ම හොඳට මැනවින් මේවා විග්‍රහ කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා, බෙදලා වෙන් කරලා දීලා තියෙනවා. දැන් කියන්නේ තම තමන්ගේ නුවණින් විමසලා මේ ඥාන ටික අලුතෙන් 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 උපදවා ගන්න. ඒ ඥාන අපි චිත තුළ නැහැ. තිබ්බේ නැහැ. එහෙනම් දැන් අලුතෙන් උපදවන්න ඕනේ. දැන් ආශ්‍රවත් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම තමයි උපදින්නේ. චක්ක ප්‍රසාද රූපේ ආශ්‍රව නැහැ. ඇලිමේ සිතක් මේක ඇතුලේ නැහැ. බාහිර රූපෙත් නැහැ. මේ දෙක සම්බන්ධ වීම නිසා ආශ්‍රව සහිත සිතක් හදනවා. එතකොට ඒක ස්පර්ශ ප්‍රත්‍යයි. ඒකෙන් ස්පර්ශය තියෙනවානේ. තින්න සංගති පස්සෝ. දැන් ඒ ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. හොඳයි. ඒ ආශ්‍රව හදන්නේ. මෙතන නිවනයි. එතන නිවන. ඉතින් බණ කියන්නේ නිවනට. අද බණ කිවෙ නිවනට එනවා. එහෙනම් තේරුම් ගන්න සසරෙන් මිදෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒකට යන්නේ චිත්තක්ෂණේ. හැබැයි මේ ඥාන ටික උපදවන්නේ නැතුව නිවන අවබෝධ කරන්න බෑ. උද්‍යවේ ඥාන බංග ඥාන. ඒතර දැන් මේ අතිශය වේගෙන් සිදුවෙන මේ ක්‍රියාදාමය මනසට හසු කරගත්තාම එතන ඒ හසු කරගත්තාම එතන අනිත්‍ය ලක්ෂණය, දුක ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන ත්‍රිලක්ෂණය තියෙනවා. උද්‍යවේ ඥානය උපදින්නේ ඒකේ. ඒ අනිත්‍ය කෙලවර බංග ඥානය කියන්නේ උදේ වැය වැය වෙනකොට බංග විලි ඉවරයි. ඒතර බංග ඥානය ඊට පස්සේ එන්නේ බයතුපත්ඨාන ඥානය. බය වෙන මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේකෙදි වැඩි කියන එක බය වෙනවා. බයතුපත්ඨාන ඥාන. ආදීන මේ දකින්නේ. ආදීන මානු දර්ශන ඥානය. කලකිරෙන නිබ්බිදා ඥාන. අනුපිළිවෙලට ඒවි. හැබැයි ඒක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ.